ඉඩම් බලපත්‍ර ලබා ගැනීම. විවිධ ප්‍රදේශවල රජයේ ඉඩම් එම ප්‍රදේශවල ජනතාවට ලබා දීම සඳහා පළාත් ඉඩම් කොමසාරිස්වරයා විසින් දැන්වීමක් ප්‍රසිද්ධ කරනු ලබයි. මෙම දැන්වීම ඔබට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් මෙන්ම ග්‍රාම නිලධාරී කාර්යාලයෙන්ද බලාගත හැක. යම්කිසි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක ජීවත් වන ඉඩම් හිමිකමක් නැති ඕනෑම පුරවැසියෙකුට ඉඩමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ හැක. ඒ සඳහා වන ඉල්ලුම ග්‍රාම නිලධාරී හෝ ඉඩම් ශේෂ්ඨ කාර්යාලයට බාර දෙන්න. ඔබ දැනටමත් අනවසරයෙන් ඉඩමක් භුක්ති විඳින්නේ නම් එහි අයිතිය ලබා ගැනීම සඳහාද ඔබට ඉල්ලුම් කළ හැක. ඉඩමක් ලබා ගැනීම සඳහා ඔබට පහත අංශවලින් එකක් යටතේ ලියාපදිංචි විය යුතුය. ගොවි පන්තිය යටතේ අඩු ආදායම් වැඩි ආදායම් සහ උගත් තරුණීන් සඳහා වන අංශය, රජයේ ඉඩම ආඥා පනත යටතේ බදු පදනම මත ඉඩමක් ලබා ගැනීමට සුදුසු අය සඳහා වන අංශය, ඉඩම් ප්‍රදාන විශේෂ විධිවිධාන පනත යටතේ ඉඩමක් ලබා ගැනීමට සුදුසු අය සඳහා වන අංශය. ඔබ ඉල්ලුම්පත ඉදිරිපත් කළ පසු සුදුසුසන් තේරීම සඳහා ග්‍රාම නිලධාරී කාර්යාලයේ හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දිය යුතුය. පරීක්ෂණය පිළිබඳව කල් ඇතිව ඔබට දන්වනු ඇත. මෙම පරීක්ෂණයට ඉල්ලුම්කරු පෞද්ගලිකව පෙනී සිටිය යුතුය. මෙම පරීක්ෂණයේදී ඔබ ඉදිරිපත් කළ කරුණුවල නිරවද්‍යතාවය පරීක්ෂා කරනු ඇත. සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම, තොරතුරු වසන් කිරීම ඔබ නුසුදුසුකම් වීමට හේතුවේ. ඔබව ඉඩමක් ලබා ගැනීම සඳහා තෝරා ගත්තද පසුව හෝ ඔබ ඉදිරිපත් කළ තොරතුරු සාවද්‍ය බව ඔප්පු වුවහොත් ඔබේ නම සුදුසුකම් ලැබූ අයගේ ලේඛනයෙන් ඉවත් කරනු ඇත. ඉඩමක් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ නොහැකි අවස්ථා. දැනටමත් දෙමාපියන්ගේ ඉඩම්වල ස්ථිර නිවාසයේදී කර ඇති අය, ඉඩම් හිමි අය, උරුම වීමට ඉඩම් තිබෙන අය, පදිංචිය, කෘෂිකාර්මික හෝ වාණිජ කටයුතු සඳහා කිනම් ආකාරයකින් හෝ ඉඩම් ඇති අය, මේට පෙර රජෙන් දුන් ඉඩම් විකුණා හෝ පවරා ඇති අය,